ලෝභය ඇතිවෙන අරමුණු, අධික රාගය ඇතිවෙන අරමුණු, අධික ద్వේෂය ඇතිවෙන අරමුණු වළක්වනවා. ඒක සමත භාවනාව වඩනකොට ඒකයි කියන්නේ චරිත නානත්වය අනුව හැමදේම බෙදලා දක්වන්නේ. චරිත නානත්වය අනුව හැමදේම බෙදලා දක්වනකොට දැන් ద్వේෂ චරිතයට කියනවා දේශේ වැඩි කෙනාට තරහ යන වැඩි කෙනාට මෛත්‍රී භාවනාව කරන්න කියලා. හැබැයි එයාට හොඳ ලස්සන තැන්වල ඉන්න නිතර දානේ හම්බෙන පරිසරයක හොඳට පහසුකම් ඇති පරිසරයක ඉන්න එයාට පනවන්නේ සප්පාය ගෝචර පරිසරයත් ඒ විදිහට පනවනවා. රාගී සහිත කෙනාට පනවනවා ඔයා හොඳට ලස්සන පරිසරයේ ඉන්න එපා බොහොම දුෂ්කර පරිසරයේ ඉන්න බොහොම දුෂ්කර නිතරම පිළිකුල් ඇති වෙන්න පුළුවන් උපද්දවන්න පුළුවන් පරිසරෙම ඉන්න ලේසියෙන් දාන්නේ හම්බෙන්නේ නැහැ. ඒකත් බොහොම අමාරුවෙන් තමයි කැම වීම ටිකක් ඇති කරගන්නේ. මේ විදිහට පරිසරය හදාගන්න. එතකොට ඒ සමතේ පැත්තට ඒක උපකාරයි. මොකද හැම වෙලාවකදීම හිත වඩනකොට සමතේ පැත්තෙන් රූපෙට ඇලුම් කටයුතු රූප වැඩි නම් ඇලුම් කටයුතු රූපෙ පැත්තට යනවා. ඒ දේ බලන්න નિરાයාසයෙන් පෙළඹෙනවා. එතකොට හැම වෙලාවකදීම යාට කිව්ව පරිසරයේ මග හැරගන්න. ඒ පරිසරයට යන්න එපා. ඒ පරිසරයේ මග හැරගන්න. අපි හොඳට ඉන්න පුළුවන්කම තියෙනකොට චිත්‍රපටියක් බලන පිරිසක් මැදට ගිහිල්ලා චක්වේන්ද්‍රිය සංවර සංගතෝ කරගන්න කැදුවයි කියලා හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. එතකොට ඒක කරන්න බැරි දෙයක් වෙනවා. ඒක නිසා එයා දක්ෂ වෙන්න ඕනේ ඒ දේ අතහැරලා තමන් සුදුසු තැනට යන්න. එතකොට එහෙමත් ඇහි සංවර භාවයේ පිණිස කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒ